අද අපි අවධානය යොමු කරන්නේ සයින් නීතිය හා කොසයින් නීතිය කියන පාඩමේ දෙවැනි අදියරට. ඒ අටතේදී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොසයින් නීතිය ගැන. කලින් සයින් නීතිය ගැන කතා කරද්දී වගේම අපි ABC කියලා ත්‍රිකෝණයක් සලකලා තියෙනවා. ඒ වගේම BAC කියන කෝණය කැපිටල් A විදිහටත් ABC කියන කෝණය කැපිටල් B විදිහටත් ACB කියන කෝණය කැපිටල් C විදිහටත් අපි නම් කරගෙන තියෙනවා. ඒ වගේම මේ කැපිටල් A කියන කෝණයට ඉදිරියෙන් ඇති පාදයේ දිග සිම්පල් A විදිහටත් කැපිටල් B කියන කෝණයට ඉදිරියෙන් ඇති පාදයේ දිග සිම්පල් B විදිහටත් සහ අවසාන වශයෙන් කැපිටල් C කියන කෝණයට ඉදිරියෙන් ඇති පාදයේ දිග සිම්පල් C විදිහටත් අපි අරගෙන තියෙනවා. දැන් එහෙමනම් අපි බලමු මේ ABC කියන ත්‍රිකෝණය සඳහා කොසයින් නීතිය ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. සම්මත අංකණයට අනුව ඒ කෝණය සඳහා කොසයින් නීතිය අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? cos A සමානයි d වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2bc. අපි මේ සලකන ලද කෝණයේ කොසයින් අගය සමාන වෙනවලු එම කෝණයේ බද්ධ පාද දෙකේ දික්වල වර්ගයන්ගේ එකතුව. ඒ කියන්නේ b වර්ගය ධන c වර්ගය අඩු කිරීම එම කෝණයට ඉදිරියෙන් ඇති පාදයේ දිගෙහි වර්ගය. ඒ කියන්නේ a වර්ගය බෙදීම දෙවතාවක් එම කෝණයෙහි බද්ධ පාද දෙකෙහි දික්වල ගුණිතය BC. අපි සලකන ලද කෝණයේ කොසයින් අගය සමාන වෙනවා. එහෙමනම් බද්ධ පාද දෙකේ දික්වල වර්ගයන්ගේ එකතුව අඩු කිරීම එම කෝණයට ඉදිරියෙන් ඇති පාදයේ දිගෙහි වර්ගය බෙදීම දෙවතාවක් එම කෝණයෙහි බද්ධ පාද දෙකෙහි දික්වල ගුණිතය. එහෙමනම් cos A කියන එක සමාන වෙනවා b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2bc ට. සම්මත අංකණයට අනුව මේ ABC කියන ත්‍රිකෝණයේ A කියන කෝණය සඳහා කොසයින් නීතිය අපිට ප්‍රකාශ කරන්න පුළුවන් cos A සමානයි b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2bc කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ කොසයින් නීතියේ සාධනය ගැන. කලින් සයින් නීතිය සාධනය කළා වගේම කොසයින් නීතිය සාධනය කරද්දී අපි මේ A කියන කෝණය සුළු කෝණයක්, මහා කෝණයක් සහ ඍජු කෝණයක් වන අවස්ථා තුනම සලකලා සාධනය ඉදිරිපත් කරන්න ඕනේ. මුලින්ම අපි මේ A කියන කෝණය සුළු කෝණයක් වන අවස්ථාව සලකමු. නැවතත් ඔගලන්ට පේනවා සයින් නීතියේදී වගේම මේ සාධනය ඉදිරිපත් කරද්දී නිර්මාණයේ වශයෙන් අපි මේ C සිට AB පාදයට ලම්බක වන විදිහට CD ඇඳගෙන තියෙනවා. දැන් එහෙමනම් අපිට පුළුවන් මේ ADC කියන ත්‍රිකෝණය සලකලා සයින් A කියන එක ලියන්න සම්මුඛ පාදය CD බෙදීම කර්ණය AC කියලා. අපි දන්නවා AC කියන්නේ සිම්පල් B. එහෙමනම් මට පුළුවන් CD කියන එක උක්ත කරගන්න B sin A කියලා. ඊළඟට නැවතත් අපි මේ ADC කියන ත්‍රිකෝණය සලකලා cos A කියන එක ලිව්වොත් අපිට ලැබෙන්නේ
බද්ධ පාදය AD බෙදීම කර්ණය AC කියලා. නැවතත් AC කියන්නේ simple B නිසා අපිට පුළුවන් AD ලියා ගන්න B cos A කියලා. අපි CD කියන එක ලියාගත්ත B sin A විදිහට, ඒ වගේම AD කියන එක ලියාගත්ත B cos A විදිහට. ඊළඟට මේ රූප සටහනට අනුව ඕගලන්ට පේනවා BD කියන එක අපිට ලියා ගන්න පුළුවන් AB ඍණ AD කියලා. BD කියන එක අපිට ලියා ගන්න පුළුවන් AB ඍණ AD කියලා. ඒ වගේම අපි දන්නවා AD හි දිග වෙන්න ඕනේ සිම්පල් C. ඒ වගේම අපි හොයාගත්තා AD කියන්නේ B cos A කියලා. එහෙමනම් අපිට පුළුවන් මේ AB ඍණ AD කියන එක ලියා ගන්න C ඍණ B cos A කියලා. ඊළඟට අපි මේ BCD කියන ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. ඒ අනුව අපිට ලියන්න පුළුවන් BC වර්ගය සමාන වෙනවා කියලා BD වර්ගය ධන DC වර්ගයට. ඒ වගේම අපි දන්නවා BC කියන්නේ සිම්පල් A, BD කියන එක අපි දැන් හොයාගත්තා C ඍණ B cos A කියලා. ඒ වගේම DC කියන එක අපි හොයාගත්තා B sin A කියලා. එහෙමනම් BC කියන්නේ සිම්පල් A, BD කියන්නේ C ඍණ B cos A සහ DC කියන්නේ B sin A බව ආදේශ කළොත් අපිට ලැබෙනවා A වර්ගය සමානයි C ඍණ B cos A හි වර්ගය ධන B sin A හි වර්ගය කියලා. දැන් අපි ප්‍රසාරණය කරලා සුළු කළොත් අපිට ලැබෙනවා 2BC cos A කියන එක සමාන වෙනවා කියලා B වර්ගය ධන C වර්ගය ඍණ A වර්ගයට. cos A කියන එක උක්ත කරගත්තොත් අපිට ලැබෙනවා cos A සමානයි B වර්ගය ධන C වර්ගය ඍණ A වර්ගය බෙදීම 2BC කියලා. එහෙමනම් ඔගලන්ට පේනවා ඇති අපි ABC කියන ත්‍රිකෝණය සුළු කෝණික ත්‍රිකෝණයක් වන අවස්ථාව සලකලා මේ කැපිටල් A කියන කෝණය සඳහා කෝසයින් නීතිය සාධනය කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේ A කියන කෝණය මහා කෝණයක් වන අවස්ථාවේදී කෝසයින් නීතිය සාධනය කරන්නේ කොහොමද කියලා. මෙතනදීත් ඔයගලට පේනවා අපි මේ දික්කල BA පාදයට ලම්බක වන විදිහට CD ඇඳගෙන තියෙනවා. ඒ වගේම මේ BAC කියන කෝණය කැපිටල් A වන නිසා CAD කියන කෝණය අංශක 180 ඍණ A වෙන්න ඕනේ. දැන් එහෙමනම් අපි සාධනය දිහා බලමු. අපිට පුළුවන් මේ ACD කියන ත්‍රිකෝණය සලකලා sin 180 ඍණ A කියන එක ලියා ගන්න සම්මුඛ පාදය CD බෙදීම කර්ණය AC කියලා. ඒ වගේම අපි දන්නවා මේ AC හි දිග වෙන්නේ simple D. sin 180 ඍණ A කියන්නේ නැවතත් sin A. ඒ අනුව අපිට පුළුවන් මේ CD කියන එක උක්ත කරලා ලියා ගන්න B sin A කියලා. sin 180 ඍණ A වෙන්නේ CD බෙදීම AC. AC කි දිග වෙන්නේ simple B. ඒ වගේම sin 180 ඍණ A කියන්නේ නැවතත් sin A නිසා අපිට CD කියන එක ලියා ගන්න පුළුවන් B sin A කියලා. ඊළඟට නැවතත් අපි මේ අංශක 180 ඍණ A කියන කෝණයේ කෝසයින් අගය සැලකුවොත් අපිට ලියන්න පුළුවන් බද්ධ පාදය AD බෙදීම කර්ණය AC කියලා. නැවතත් අපි දන්නවා AC හි දිග වෙන්නේ simple D. ඒ වගේම cos 180 ඍණ A කියන්නේ ඍණ cos A. AC හි දිග වෙන්නේ simple B. ඒ වගේම cos 180 ඍණ A කියන්නේ ඍණ cos A නිසා අපිට පුළුවන් AD කියන එක ලියා ගන්න
ඍණ b cos a කියලා. දැන් අපි හොයාගත්තා cd කියන්නේ b sin a කියලා, ඒ වගේම ad කියන්නේ ඍණ b cos a කියලා. දැන් ඔයගොල්ලෝ bd දිහා බැලුවොත් අපිට පේනවා bd කියන එක ලියා ගන්න පුළුවන් ab ධන ad කියලා. bd කියන එක අපිට ලියා ගන්න පුළුවන් ad ධන ab කියලා. ඒ වගේම අපි දන්නවා ab කියන්නේ simple c. ad කියන්නේ අපි දැන් හොයාගත්ත ඍණ b cos a කියලා. ab කියන්නේ c, ඒ වගේම ad කියන්නේ ඍණ b cos a. ඒ නිසා අපිට bd කියන එක ලියා ගන්න පුළුවන් c ඍණ b cos a කියලා. ඊළඟට අපි මේ BCD කියන ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය යොදමු. යනුව අපිට ලියන්න පුළුවන් BC වර්ගය සමාන වෙනවා කියලා BD වර්ගය ධන CD වර්ගයට. BC වර්ගය සමානයි BD වර්ගය ධන CD වර්ගය. අපි දන්නවා BC කියන්නේ simple A. ඒ වගේම BD කියන්නේ C ඍණ B cos A කියලා අපි හොයාගත්තා. ඒ වගේම CD කියන්නේ B sin A කියලා අපි දැක්කා. දැන් එහෙමනම් BC කියන්නේ A, BD කියන්නේ C ඍණ B cos A, ඒ වගේම CD කියන්නේ B sin A බව ආදේශ කළොත් අපිට ලැබෙනවා A වර්ගය සමානයි C ඍණ B cos A වර්ගය ධන B sin A වර්ගය කියලා. ප්‍රසාරණය කළ සුළු කළොත් අපිට ලැබෙනවා 2BC cos A සමාන වෙනවා කියලා B වර්ගය ධන C වර්ගය ඍණ A වර්ගයට. යනු මෙතනින් අපිට පුළුවන් cos A කියන එක උක්ත කරගන්න cos A සමානයි B වර්ගය ධන C වර්ගය ඍණ A වර්ගය බෙදීම 2BC. යනුව දැන් අපි මහා කෝණික ත්‍රිකෝණයක් සඳහා cosine නීතිය සාධනය කළා. ඒ ඍජු කෝණී වන විටත් අපිට මේ කෝසයින නීතිය සත්‍යාපනය කරන්න පුළුවන්. මෙතනදී අපිට පුළුවන් මේ ABC කියන ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය යෙදීමෙන් BC වර්ගය සමානයි AB වර්ගය ධන AC වර්ගය කියලා ලියාගන්න. BC කියන්නේ simple A, AB කියන්නේ simple C, ඒ වගේම AC කියන්නේ simple B නිසා අපිට ලැබෙනවා A වර්ගය සමානයි C වර්ගය ධන B වර්ගය කියලා. දැන් අපිට පුළුවන් නේද මේ C වර්ගය ධන B වර්ගය කියන එක ලියාගන්න C වර්ගය ධන B වර්ගය ඍණ බිඳුව කියලා. C වර්ගය ධන B වර්ගය කියන එක අපි ලියාගන්නවා C වර්ගය ධන B වර්ගය ඍණ බිඳුව කියලා. අපිට පුළුවන් මේ බිඳුව වෙනුවට 2BC cos 90 කියලා ලියාගන්න. මොකද අපි දන්නවා cos 90 කියන්නේ බිඳුවයි. එහෙමනම් 2BC වතාව බිඳුව කියන්නේ නැවතත් අපි මෙතන මේ ලියාගෙන තියෙන බිඳුව කියන එකමයි. මුලින්ම අපි පයිතගරස් ප්‍රමේයය යෙදුවා. ඊළඟට මේ C වර්ගය ධන B වර්ගය කියන එක අපි ලියාගත්තා C වර්ගය ධන B වර්ගය ඍණ බිඳුව කියලා. ඊළඟට අපි මේ බිඳුව වෙනුවට මෙතන ලියා ගන්නවා 2BC cos 90 කියලා. මොකද cos 90 කියන්නේ නැවතත් බිඳුවම නිසා. ඒ අනුව අපිට පුළුවන් 2BC cos 90 කියන එක උක්ත කරගන්න 2BC cos 90 සමානයි B වර්ගය ධන C වර්ගය ඍණ A වර්ගය කියලා. දැන් මෙන්න මේ ත්‍රිජකෝණික ත්‍රිකෝණය සඳහා අංශක 90 කියන්නේ මේ කැපිටල් A කියන කෝණයමයි. ඒ අනුව අපිට පුළුවන් cos A කියන එක උක්ත කරලා ලියා ගන්න cos A සමානයි B වර්ගය ධන C වර්ගය ඍණ A වර්ගය බෙදීම 2BC කියලා. එහෙමනම් දැන් අපි ත්‍රිජකෝණික ත්‍රිකෝණයක් සඳහා cosine නීතිය සත්‍යාපනය කළා. මෙතනදී අපි කළේ මේ බිඳුව වෙනුවට 2BC cosine A කියන එක ආදේශ කිරීම.
අපි දැන් දැක්කා a කියන්නේ ඕනෑම කෝණයක් විට cos a කියන එක අපිට ලියන්න පුළුවන් කියලා b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2bc විදිහට මේ සාධනයේදී ඔයගලන්ට මතක ඇති අපි නිර්මාණය වශයෙන් ගත්තේ c සිට ab පාදයට cd ලම්බකය ඇඳීම ඊළඟට අපි මේ capital a සිට cb පාදයට ලම්බකයක් ඇඳොත් අපිට පුළුවන් cos b සමානයි a වර්ගය ධන c වර්ගය ඍණ b වර්ගය බෙදීම 2ac බව සාධනය කරන්න. ඒ ආකාරයටම අපි b සිට ac පාදයට ලම්බකයක් ඇඳොත් අපිට පුළුවන් කලින් පියවරම අනුගමනය කරලා cos c සමානයි a වර්ගය ධන b වර්ගය ඍණ c වර්ගය බෙදීම 2ab බව සාධනය කරන්න. ඔගලන්ට පුළුවන් මේ කැපිටල් A කියන කෝණය සඳහා cosine නීතිය සාධනය කළ ආකාරයටම මේ B කෝණය සහ C කෝණය සඳහා cosine නීතිය සාධනය කරන්න උත්සාහ කරන්න. අපි මේ උදාහරණයේදී වැදගත් කරුණු කිහිපයක් ඉගෙන ගන්නවා. ඒ තමයි අපි දැන් ටිකකට කලින් ඉගෙනගත් මේ කොසයින් නීතියේ වැදගත් යෙදීමක් විදිහට අපි කලින් සුළු කෝණයකට විතරක් ඔප්පු කරපු cos a ධන b කියන සර්වසාම්‍ය, ඒ වගේම sin a ධන b සර්වසාම්‍ය, මෙන්න මේ සර්වසාම්‍ය අපි ඕනෑම කෝණයකට නිවැරදි බව පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි දැන් ඕගොල්ලන්ට තේරෙනවා අපි කලින් කොසයින් නීතිය දැනගෙන හිටියේ නැති නිසා අපිට මේ සූත්‍ර ඕනම කෝණයක් සඳහා ඔප්පු කරන්න බැරි වුණා. එහෙමනම් ගණිතය පිළිබඳ වඩා හොඳ දැනුමක් තියෙනකන් අපිට ලෙහෙසි වෙනවා ගැටලු විසඳන්න. මේ උදාහරණය කරගෙන යනකොට ඔගොල්ලන්ට මුණ ගැහෙනවා ඛණ්ඩාංක ජ්‍යාමිතියේ සරල න්‍යායන් කිහිපයක්. මේ වෙනකොට ඔගොල්ලන් ඉගෙනගෙන නැහැ මේ පිළිබඳව. නමුත් අපි ඒ න්‍යාය මෙතනදී යොදලා තමයි මේ උදාහරණය සම්පූර්ණ කරන්නේ. ඒ තුළින් ඔයාලට වැටහෙනවා ගණිත න්‍යායන් ඉගෙන ගන්න අපිට ගැටලු විසඳන්න පහසු වෙනවා කියලා. මීළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ කොසයින් සූත්‍රයේ වැදගත් භාවිතය. ඔයගොල්ලන්ට මතක ඇති අපි ත්‍රිකෝණමිතියේ පෙර පාඩමකදී ඉගෙන ගත්තා මේ A, B හා A ධන B කියන කෝණ සුළු කෝණ වෙන අවස්ථාවේදී කොහොමද අපි A ධන B කෝණයටත් A ඍණ B කියන කෝණයටත් sin, cos සහ tan ප්‍රසාරණ ලබා ගත්තේ කියලා. උදාහරණයක් විදිහට කියනවා නම් මතක ඇති අපි sin a ධන b ලියන්න පුළුවන් කියලා ඔප්පු කරා sin a cos b ධන cos a sin b විදිහට. ওই විදිහට අපි කලින් සාධනය කරේ මේ a b සහ a ධන b කියන කෝණ සුළු කෝණ වෙන අවස්ථාවේදී. අපි දැන් cosine සූත්‍රය දන්න නිසා අපිට පුළුවන් ඉතාමත් පහසු ඔප්පු කිරීමක් භාවිත කරලා මේ A, B හා A ධන B ඕනෑම කෝණ සුළු කෝණ හෝ මහා කෝණ වන අවස්ථාවේදී A ධන B හා A ඍණ B කියන කෝණ සඳහා ත්‍රිකෝණමිතික ප්‍රකාශන ලබා ගන්න. අපි බලමු කොහොමද ඒ සඳහා අපි cosine සූත්‍රය භාවිත කරන්න කියලා. මෙතනදි මම ගන්නවා මේ OXY තලය අනුපද්දයෙන් අරය ඒකක එකක්, ඒ වගේම කේන්ද්‍රයේ මූල ලක්ෂ්‍ය වන වෘත්තයක්. මම මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ එහෙමනම් අරය ඒකක එකක් වන කේන්ද්‍රයේ මූල ලක්ෂ්‍යයේ පිහිටන වෘත්තයක්. වඩාත් සාධාරණව මම සලකන්නම් මේ P ලක්ෂ්‍යයේ ඛණ්ඩාංකය X එකක මා Y එක විදිහටත් Q ලක්ෂයේ ඛණ්ඩාංකය x2, y2 විදිහට. බලන්න මම කොහොමද මේ A හා B කෝණ සලකලා තියෙන්නේ කියලා. x, o, q කියලා කියන්නේ මගේ B කෝණය. ඔගොල්ලන්ට පේනවා B කෝණය සුළු කෝණයක් විදිහට මම මෙතන ඇඳලා තියෙන්නේ. ඒ වගේම x, o, p කියලා කියන්නේ මගේ මේ A කියන කෝණය. එහෙනම් A කෝණය මහා කෝණයක් විදිහට ඔගොල්ලන්ට පැහැදිලි ඇති.
අපි මෙතන සලකලා තියෙන්නේ අර ඒකක එකක් වන වෘත්තයක්. එහෙමනම් ඔගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ OP දුරේ වර්ගයත් OQ දුරේ වර්ගයත් දෙකම එකට සමාන වෙනවා. මොකද OP සහ OQ කියන්නේ මේ වෘත්තයේ අරයක් නිසා. මට පුළුවන් නේද OP වර්ගය කියන අගය ලියන්න x එකේ වර්ගය දන y එකේ වර්ගය කියලා? ඔව්. ඒ වගේම තමයි OQ දුරේ වර්ගයත් මට ලියන්න පුළුවන් x2 වර්ගය දන y2 වර්ගයේ විදිහට. ඒ අනුව තමයි මෙතනදී මම ලියලා තියෙන්නේ OP වර්ගය සමානයි x1 වර්ගය දන y1 වර්ගය සමානයි 1ට. ඒ වගේම OQ වර්ගය සමාන වෙනවා x2 වර්ගය දන y2 වර්ගය සමානයි 1 විදිහට. තවත් විදිහකට මම ගණනය කරනවා මේ PQ කියන දුර. PQ කියන දුරේ වර්ගය මට ගණනය කරන්න පුළුවන් සරල ඛණ්ඩාංක ජ්‍යාමිතිය භාවිත කරලා මෙන්න මේ විදිහට. කොහොමද? P ලක්ෂයේත් Q ලක්ෂයේත් x ඛණ්ඩාංකවල අන්තරයේ වර්ගය දන P ලක්ෂයේත් Q ලක්ෂයේත් y ඛණ්ඩාංකවල අන්තරයේ වර්ගය විදිහට. ඒ අනුව PQ වර්ගය සමාන වෙනවා x1 ඍණ x2 වර්ගය දන y1 ඍණ y2 වර්ගයට. මෙතනදි මම තවත් දෙයක් මතක් කර ගන්නවා. ඒ තමයි අර්ථ දැක්වීමෙන් cos A කියන අගය ලියන්න x1 බෙදීම අපේ OP දුර විදිහට. OP දුරේ අගය එකක් වෙනවා. එහෙමනම් cos A x1ට සමාන වෙනවා. cos B කියන අගය සැලකුවොත් අපි B කියන කෝණය ඇසුරෙන් බැලුවොත් මෙතනදී මට ලැබෙන්නේ x2 බෙදීම OQ කියන අගය. OQ කියන්නේ 1යි. ඒ අනුව cos B අගයත් x2ට සමාන වෙනවා. sin A සහ sin B සඳහාත් ඕගොල්ලන්ට ওই විදිහටම අර්ථ දැක්වීම භාවිත කරලා ලියන්න පුළුවන්. sin A සඳහා මම ලියන්නේ y1 බෙදීම OP. OP එකට සමාන වෙන නිසා sin A y එකට සමාන වෙනවා. ඒ වගේම sin B සඳහා මම ලියන්නේ y2 බෙදීම OQ. මේ අගය y2ට සමාන වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ සම්බන්ධතා සියල්ලම භාවිත කරලා cosine සූත්‍රයේ මගින් අපි සාධනය ඉදිරියට කරගෙන යන්නේ කියලා. මම cosine සූත්‍රය භාවිත කරන්නේ මේ OQP කියන ත්‍රිකෝණයට. OQP කියන ත්‍රිකෝණයට cosine සූත්‍රය ලියනවා මම. QP දුරේ වර්ගය සමාන වෙන්නේ මොනවටද? OP දුරේ වර්ගය දන OQ දුරේ වර්ගය ඍණ දෙවරයක් OQ වැඩි කිරීම OP වැඩි කිරීම cos A ඍණ B. ඇයි මම මෙතන cos A ඍණ B කියලා ලියලා තියෙන්නේ? අපි සැලකුවේ OQP කියන ත්‍රිකෝණය. එහෙමනම් මම cos සූත්‍රය භාවිත කරලා තියෙන්නේ මේ කෝණය ඇසුරෙන්. මේ කෝණයේ අගය වෙන්නේ A ඍණ B. ඒ අනුව තමයි මෙතන cos A ඍණ B කියන අගය මට ලැබෙන්නේ. දැන් මතකයි නේද අපි QP දුරේ වර්ගය හොයාගත්ත සරල ඛණ්ඩාංක ජ්‍යාමිතිය භාවිත කරලා? මට පුළුවන් ඒ අගයන් මෙතෙන්ට ආදේශ කරන්න. ඒ වගේම තමයි OQ දුරටත් OP දුරටත් මේ තියෙන්නේ අරයන් දෙකක්. අරයන් සඳහා ඛණ්ඩාංක භාවිත කරලා ප්‍රකාශන දෙකක් කලින් ලියාගන්න පුළුවන් වුණා. මම දැන් අන්න ඒ අගයන් මෙතෙන්ට ආදේශ කරන්න බලාපොරොත්තු වෙනවා. QP දුරේ වර්ගයේ විදිහට මට ලැබුණේ මේ P ලක්ෂයේත් Q ලක්ෂයේත් x ඛණ්ඩාංකවල අන්තරයේ වර්ගය දන y ඛණ්ඩාංකවල අන්තරයේ වර්ගය. ඒ අනුව මම ලියන්නේ x1 ඍණ x2 වර්ගය දන y1 ඍණ y2 වර්ගයේ විදිහට. ඒ වගේම තමයි OQ වල වර්ගයත් OP වල වර්ගයත්. අපි දන්නවා මේ අගයන් සියල්ලම එකට සමාන වෙනවා. මොකද මේ තියෙන්නේ අරයන් දෙකක් නිසා. ඒ නිසා මම OQ-ටත් OP-ටත් මම ඊළඟ පියවරේදී 1 කියන අගය ආදේශ කරනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙතන තියෙන ප්‍රකාශන තවදුරටත් සුළු කරලා ලියන්න ඔයගොල්ලන්ට පුළුවන් ඊළඟ පියවරේද. නිවැරදිව සුළු කරොත් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා අපිට පුළුවන් මෙන්න මේ විදිහට පද සකස් කරගන්න.
x එකේ වර්ගය ධන y එකේ වර්ගය ඍණ දෙවරයක් x එක x දෙක ඍණ දෙවරයක් y එක y දෙක ධන x දෙකේ වර්ගය ධන y දෙකේ වර්ගය විදිහට වම් අත පැත්තේ අපිට ලැබෙන ප්‍රකාශනය. ඒ වගේම දකුණු අත පැත්තෙන් මට ඉතුරු වෙන්නේ 2 ඍණ දෙවරයක් cos a ඍණ b කියලා. දැන් දන්න ඕගොල්ලන් x එකේ වර්ගය ධන y එකේ වර්ගය කියලා කියන්නේ මොකක්ද? මේ OP දුර. OP දුරේ වර්ගය. මේ OP දුරේ වර්ගය. OP දුර කියන්නේ අරයක්. එහෙනම් එකට සමාන වෙනවා. x දෙකේ වර්ගය ධන y දෙකේ වර්ගය කියන්නේත් OQ දුරේ වර්ගය. එහෙමනම් යගයත් එකට සමාන වෙනවා. කලින් අපි මේ සම්බන්ධතා ලියාගත්ත හැටි මතක ඇති ඕගොල්ලන්ට. ඒ අනුව අපිට අවසානයේට මේ යගේනුත් සුළු වෙලා මට ඉතිරි වෙන්නේ cos a ඍණ b සමානයි x එක x දෙක ධන y එක y දෙක විදිහට. දැන් මතකයි ඉන්නේ අපි අර්ථ දැක්වීමෙන් ලීවා x එක කියලා කීවේ cos a x දෙක කීවේ cos b ඒ වගේම y එක උනේ sin a y දෙක උනේ sin b. ඒ අනුව මට ලැබෙනවා මෙතනදී ඔන්න cos a ඍණ b සමානයි cos a cos b ධන sin a sin b විදියට අපේ මේ a ඍණ b කියන කෝණයේ cos ප්‍රකාශනය. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපි මේ ඔප්පු කරේ a හා b කියන කෝණ ඕනම කෝණයක් වන අවස්ථාවේදී අපි කොහොමද ත්‍රිකෝණමිතික ප්‍රකාශන a ඍණ b කෝණයට ලබා ගත්තේ කියලා. මේ විදිහටම ඕගොල්ලන්ට පුළුවන් a ධන b කෝණයටත් ත්‍රිකෝණමිතික ප්‍රකාශන ලබා ගන්න. තවත් දෙයක් තමයි දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපි කොහොමද මේ ගණිත සංකල්ප ඉගෙන ගන්නකොට ඒවා භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. කලින් කොසයින් සූත්‍රය දන්නේ නැති නිසා අපි ඒ විදිහට සාධනය ඔප්පු කරලා පෙන්නුවේ සුළු කෝණයක් වන අවස්ථාවේදී පමණයි. නමුත් දැන් කොසයින් සූත්‍රය දන්න නිසා අපිට මේ විදිහට සාධාරණ අවස්ථාවක් සඳහා මේ සූත්‍ර ලබා ගන්න හැටි සාධනය කරන්න පුළුවන් වුණා. මේ විදිහට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විවිධ ගණිත සංකල්ප එකතු කරගෙන අපේ දැනුම වර්ධනය කරන්නත් ඒ වගේම ඒවා විවිධ අවස්ථාවන්හිදී ගැටලු විසඳන්න යොදා ගන්නත්. දැන් අපි කොසයින් නීතිය ඇසුරින් ගැටලු විසඳන ආකාරය සාකච්ඡා කරමු. පළවෙනි ගැටලුව විදිහට අපි තෝරගෙන තියෙන්නේ 2012 පැරණි නිර්දේශයේ 9 ගාන. අපිට කියනවා ABC ත්‍රිකෝණය සඳහා කොසයින් නීතිය ඇසුරින් මෙන්න මේ බව සාධනය කරන්න කියලා. මෙතනදීත් අපි මේ වම් පැත්තෙන් තියෙන ප්‍රකාශනය සලකලා තියෙනවා. ඊළඟට ඔයගලන්ට පුළුවන් සම්මත අංකණයට අනුව ABC කියන ත්‍රිකෝණයක් සඳහා කොසයින් නීතිය ඇසුරෙන් cos A කියන එක ලියාගන්න b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2bc විදිහට. ඒ වගේම cos B කියන එක අපිට ලියාගන්න පුළුවන් a වර්ගය ධන c වර්ගය ඍණ b වර්ගය බෙදීම 2ac කියලා. ඒ වගේම අවසාන වශයෙන් cos c කියන එක ලියා ගන්න පුළුවන් a වර්ගය ධන b වර්ගය ඍණ c වර්ගය බෙදීම 2ab කියලා. ඊළඟට පොදු හරයකට aran සුළු කළොත් ඕගලන්ට පහසුවෙන්ම මේ දකුණු පැත්තෙන් තියෙන ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. දෙවැනි කොටසේදී අපිට කියන්නේ ABC කියන ත්‍රිකෝණයක් සඳහා කොසයින් නීතිය ඇසුරෙන් මෙන්න මේ බව සාධනය කරන්න කියලා. මෙතනදීත් අපි මේ වම් පැත්තෙන් තියෙන ප්‍රකාශනය සලකලා තියෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා cos 2i θ සඳහා අපි ලබාගත් සූත්‍ර. ඕගලන්ට මතක ඇති cos 2i θ සඳහා අපි සූත්‍ර 3ක් ලබා ගත්තා. ඒ ඇසුරින් අපි මෙතනදී භාවිත කරලා තියෙන්නේ cos 2i θ සමානයි 2i cos වර්ගයේ θ ඍණ 1 කියන සූත්‍රය. ඒ අනුව අපිට පුළුවන් මෙතනින් cos වර්ගයේ θ කියන එක උක්ත කරලා ලියා ගන්න cos 2i θ ධන 1 බෙදීම 2 කියලා.
දැන් ඔගොල්ලෝ නැවතත් මේ වම් පැත්තෙන් තියෙන ප්‍රකාශනය දිහා බැලුවොත් ඔගලන්ට පේනවා ඇති අපිට තියෙන්නේ cos වර්ගයේ θ ආකාරයේ පද. වෙනසකට තියෙන්නේ θ වෙනුවට මෙතනදී අපිට තියෙන්නේ a බෙදීම 2, b බෙදීම 2 සහ c බෙදීම 2. දැන් අපිට පුළුවන් මේ cos වර්ගයේ a බෙදීම 2 කියන එක එහෙමනම් ලියා ගන්න cos 2 වතාවක් a බෙදීම 2 ධන 1 බෙදීම 2 කියලා. ඒ කියන්නේ cos a ධන 1 බෙදීම 2 විදිහට. cos වර්ගය a බෙදීම 2 කියන එක අපි ලියාගෙන තියෙනවා 1 ධන cos a බෙදීම 2 කියලා. ඒ වගේම cos වර්ගය b බෙදීම 2 කියන එක අපි ලියාගෙන තියෙනවා 1 ධන cos b බෙදීම 2 කියලා. ඒ වගේම cos වර්ගය c බෙදීම 2 කියන එක අපිට පුළුවන් ලියාගන්න 1 ධන cos c බෙදීම 2 කියලා. ඊළඟට අපිට පුළුවන් මේ 1 බෙදීම 2යි a ධන 1 බෙදීම 2යි b ධන 1 බෙදීම 2යි c කියන පද පොදු හරයකට අරන් මෙන්න මේ විදිහට ලියා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් cosine නීතිය ඇසුරෙන් cos a cos b සහ cos c සඳහා ආදේශ කරන්න. ඊළඟට අපි මේක පොදු හරයකට අරන් සුළු කළොත් අපිට ලැබෙනවා a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය ධන දෙවතාවක් bc ධන ca ධන ab බෙදීම 4යි abc කියලා. ඔගලන්ට පේනවා ඇති අපිට මේ ලවයේ තියෙන්නේ a ධන b ධන c හි වර්ගය කියලා. ඒ අනුව අපිට පිළිතුර ලැබෙනවා a ධන b ධන c හි වර්ගය බෙදීම 4යි abc කියලා. ඒ කියන්නේ දකුණු පැත්තෙන් තියෙන ප්‍රකාශනයට සමාන වෙනවා. ඊළඟට අපි දෙවනි ගාන දිහා බලමු. අපිට කියනවා ABC කියන ත්‍රිකෝණය සඳහා cosine නීතිය ඇසුරෙන් මෙන්න මේ බව සාධනය කරන්න කියලා. මේ ගානේදී අපි මුලින්ම මෙන්න මේ කොටස සලකලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් cosine නීතිය ඇසුරෙන් cos a කියන්නේ b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2යි bc. cos b කියන්නේ a වර්ගය ධන c වර්ගය ඍණ b වර්ගය බෙදීම 2යි ac. සහ cos c කියන්නේ a වර්ගය ධන b වර්ගය ඍණ c වර්ගය බෙදීම 2යි ab බව ආදේශ කරන්න. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ දෙගුණයක් මෙන්න මේ ප්‍රකාශනය a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය බෙදීම abc ට සමාන බව පෙන්වන්න. ඒ නිසා අපි මේ cos a බෙදීම a ධන cos b බෙදීම b ධන cos c බෙදීම c කියන එක දෙකෙන් ගුණ කරන්න ඕනි. ඒ අනුව අපි මෙන්න මේ ප්‍රකාශනය දෙකෙන් ගුණ කරලා සුළු කරොත් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය බෙදීම abc කියලා. දෙවැනි කොටසදී අපිට කියන්නේ ABC කියන ත්‍රිකෝණය සඳහා 1 බෙදීම A ධන C ධන 1 බෙදීම B ධන C සමානයි 3 බෙදීම A ධන B ධන C නම් C සමානයි pi බෙදීම 3 බව පෙන්වන්න කියලා. අපිට දත්තයක් වශයෙන් දීලා තියෙනවා 1 බෙදීම A ධන C ධන 1 බෙදීම B ධන C සමානයි 3 බෙදීම a ධන b ධන c කියලා. දැන් අපි පොදු හරයකට ගත්තොත් අපිට මේක ලියා ගන්න පුළුවන් a ධන b ධන 2යි c බෙදීම a ධන c ගුණ කිරීම b ධන c කියන එක සමාන වෙනවා කියලා 3 බෙදීම a ධන b ධන c ට. ඊළඟට හරස් ගුණ කරොත් අපිට ලැබෙනවා a ධන b ධන 2යි c ගුණ කිරීම a ධන b ධන c සමාන වෙනවා කියලා 3 වතාවක් a ධන c ගුණ කිරීම b ධන c ට. දැන් මෙන්න මේක සුළු කරොත් ඕගලන්ට පෙනෙයි a වර්ගය ධන b වර්ගය ඍණ c වර්ගය කියන එක සමාන වෙනවා කියලා ab ට. දැන් මේ ගානේදී අපි අවධානය යොමු කරන්නේ c
කියන කෝණයට. ඒ නිසා අපි cos c කියන එක සැලකුවොත් අපිට පුළුවන් cosine නීතියට අනුව ඒක ලියා ගන්න a වර්ගය + b වර්ගය ඍණ c වර්ගයේ බෙදීම 2ab කියලා. දැන් අපි මේ දීලා තියෙන දත්තයට අනුව හොයාගත්තා a වර්ගය + b වර්ගය ඍණ c වර්ගය කියන එක සමාන වෙනවා කියලා abට. ඒ අනුව අපිට මෙතනින් ලැබෙන්නේ AB බෙදීම 2AB. සුළු කරොත් අපිට ලැබෙනවා cos C කියන එක සමාන වෙනවා කියලා භාගයට. ඒ අනුව ඕගලන්ට පේනවා C කියන කෝණය වෙන්න ඕනේ pi බෙදීම 3යි. මොකද cos pi බෙදීම 3 කියන්නේ භාගය නිසා. අවසාන ගාන දිහා බැලුවොත් අපිට කියනවා ABC කියන ත්‍රිකෝණය සඳහා sin නීතිය ඇසුරෙන් cosine නීතිය අපෝහණය කරන්න කියලා. අපි දන්නවා ABC කියන ත්‍රිකෝණය සඳහා sin නීතිය අපිට ප්‍රකාශ කරන්න පුළුවන් sin A බෙදීම A සමානයි sin B බෙදීම B සමානයි sin C බෙදීම C සමානයි k ආකාරයට. එහෙමනම් අපිට ලියා ගන්න පුළුවන් k වර්ගය කියන එක සමාන වෙනවා කියලා sin වර්ගයේ b ධන sin වර්ගයේ c ඍණ sin වර්ගයේ a බෙදීම b වර්ගයේ ධන c වර්ගය ඍණ a වර්ගයට. ඊළඟට ඕගලන්ට මතක ඇති අපි cos 2 θ සඳහා සූත්‍රයක් ලබා ගත්තා 1 ඍණ 2 sin වර්ගය θ කියලා. මෙතනින් අපිට පුළුවන් sin වර්ගයේ θ කියන එක උක්ත කරගන්න 1 ඍණ cos 2 θ බෙදීම 2 කියලා. දැන් මේ θ වෙනුවට අපිට මෙතනදි තියෙන්නේ c කියලා කෝණයක් ඒ වගේම a කියලා කෝණයක්. එහෙමනම් අපිට පුළුවන් මේ sin වර්ගයේ c කියන එක ලියා ගන්න 1 ඍණ cos 2 c බෙදීම 2 කියලා. ඒ ආකාරයටම අපිට පුළුවන් sin වර්ගයේ a කියන එක ලියා ගන්න 1 ඍණ cos 2 a බෙදීම 2 කියලා. ඒ අනුව ඔයගලන්ට පේනවා මෙතනදී අපිට මේ භාගයට භාගය අහෝසි වෙලා ඉතිරි වෙන්නේ භාගයේ වතාවක් ඍණ cos 2 c ධන cos 2 a කියලා. මේ ලවයේ තියෙන පදය මෙතන අපි වෙනම සලකලා ලියලා තියෙනවා. sin වර්ගයේ b කියන එක ඒ ආකාරයටම ලියලා තියෙනවා. sin වර්ගයේ c ඍණ sin වර්ගයේ a කියන එක අපි දැන් ලියාගෙන තියෙනවා භාගයේ වතාවක් ඍණ cos 2 c ධන cos 2 a ආකාරයට. දැන් මෙතනදී මේ අපිට දැන් තියෙන්නේ cos c ඍණ cos d ආකාරයේ ප්‍රකාශනයක්. අපි දන්නවා cos c ඍණ cos d සමාන වෙනවා 2 sin c ධන d බෙදීම 2 sin d ඍණ c බෙදීම 2ට. දැන් මෙතනදී අපිට c වෙනුවට තියෙන 2 a d වෙනුවට තියෙන 2 c. ඒ අනුව අපිට පුළුවන් මේ sin වර්ගයේ b ධන sin වර්ගයේ c ඍණ sin වර්ගයේ a කියන එක ලියා ගන්න sin වර්ගයේ b ධන sin a ධන c ගුණ කිරීම sin c ඍණ a ආකාරයට. දැන් නැවතත් මේ a b සහ c කියන කෝණ තුනේ ඓක්‍ය වෙන්නේ රේඩියන පයි නිසා අපිට a ධන c කියන එක ලියා ගන්න පුළුවන් පයි ඍණ b කියලා. ඒ නිසා මෙතන මේ sin a ධන c වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් sin පයි ඍණ b කියලා. අපි දන්නවා sin පයි ඍණ θ කියන්නේ නැවතත් sin θ තමයි. එහෙමනම් sin pi ඍණ b කියන්නේ නැවතත් sin b මයි. දැන් අපිට පුළුවන් sin b කියන පදය පොදුයි කියලා ඉවතට අරගන් ලියා ගන්න sin b වතාවක් sin b ධන sin c ඍණ a කියලා. දැන් අපිට ලැබිලා තියෙන්නේ sin c ධන sin d ආකාරයේ ප්‍රකාශනය. අපි දන්නවා sin c ධන sin d කියන්නේ 2 sin c ධන d බෙදීම 2 cos c ඍණ d බෙදීම 2. ඒ අනුව අපිට පුළුවන් මෙතන මේ sin b ධන sin c ඍණ a කියන එක ලියා ගන්න 2 sin c cos a කියලා. ඊළඟට අපිට පුළුවන් sin නීතිය ඇසුරෙන් sin c සමානයි ck ඒ වගේම sin b සමානයි bk බව ආදේශ කරන්න.
sin b සමානයි bk sin c සමානයි ck බව ආදේශ කරාම අපිට ලැබෙනවා 2 bk ck cos a කියලා. ඔගලන්ට මතක ඇති කලින් අපි ලබා ගත්ත සම්බන්ධතාවය k වර්ගය කියන එක සමාන වෙනවා කියලා. sin වර්ගය b ධන sin වර්ගය c ඍණ sin වර්ගය a බෙදීම b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගයට. දැන් අපි හොයාගත්ත මේ sin වර්ගය b ධන sin වර්ගය c ඍණ sin වර්ගය a කියන එක සමාන වෙනවා කියලා 2 bc k වර්ගය cos a ට. k වර්ගය සමානයි sin වර්ගය b ධන sin වර්ගය c ඍණ sin වර්ගය a බෙදීම b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය. අපි හොයාගත්තා මේ sin වර්ගය b ධන sin වර්ගය c ඍණ sin වර්ගය a කියන්නේ 2 bc k වර්ගය cos a කියලා. ඒ අනුව k වර්ගයට k වර්ගය අහෝසි වෙලා අපිට ලැබෙනවා 1 සමානයි 2 bc cos a බෙදීම b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය කියලා. මේක සකස් කළොත් ඔයගලන්ට පේනවා a වර්ගය කියන එක සමාන වෙනවා b වර්ගය ධන c වර්ගය ඍණ 2 bc cos a ට. ඒ කියන්නේ abc කියන ත්‍රිකෝණය සඳහා sin නීතිය ඇසුරෙන් අපි දැන් cosine නීතිය අපෝහණය කරා. අද පාඩමේදී අපි සාකච්ඡා කරේ cosine නීතිය ගැන. අපි දැක්කා සම්මත අංකණයට අනුව මේ a කියන කෝණය සඳහා cosine නීතිය ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. cos a සමානයි b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2 bc ආකාරයට. ඊළඟට අපි මේ cosine නීතිය a කියන කෝණය සුළු කෝණයක්, මහා කෝණයක් සහ ඍජු කෝණයක් වන අවස්ථා තුනම සලකලා සාධනය කළා. අවසාන වශයෙන් මේ ආශ්‍රිත පහුගිය ප්‍රශ්න පත්‍ර ගැටලු කිහිපයකත් අපි සාකච්ඡා කළා. ඒ අනුව sin නීතිය හා cosine නීතිය කියන පාඩමේ දෙවැනි අදියර අවසන් වෙනවා. ඒ වගේම තවත් ගණන් කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඕගලන්ට උත්සාහ කරලා බලන්න.